හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නවා Education 2020 YouTube channel එකෙන් ගෙන පාඩම් මාලාවත් එක්ක. අද පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශඳු අත විශ්ලේෂණය, එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා SWOT analysis කියන මාතෘකාව සම්බන්ධයෙන්. ඉතින් ශඳු අත විශ්ලේෂණය කියලා කියන්නේ ආයතනයක වර්තමාන තත්ත්වය තක්සේරු කිරීමට හරි නැත්නම් අනාගත අභියෝග වලට මුහුණ දීමට හරි භාවිතා කරන සංකල්පයක් තමයි ශඳු අත විශ්ලේෂණය නැත්නම් SWOT analysis කියලා කියන්නේ. ඉතින් මෙන්න මේක ආයතනයක සාර්ථකත්වයේ වගේම පුද්ගල සාර්ථකත්වය සඳහාත් භාවිතා කරන්න පුළුවන් සංකල්පයක්. එතන මෙන්න මේ වචනේ ගොඩනැගිලා තියෙන්නේ මෙන්න මේකට අදාළ අංග 4 මුල් අකුරු භාවිතයෙන් තමයි මෙන්න මේ වචනේ ගොඩනැගිලා තියෙන්නේ ශඳු අත හෝ SWOT කියන වචනය. ඉතින් මෙන්න මේ අංග 4 තමයි පළවෙනි එකට අපි කියනවා ශක්තියින් කියලා, දෙවෙනි එකට කියනවා දුර්වලතා කියලා, තුන්වෙනි එකට කියනවා අවස්ථා කියලා, හතරවෙනි එකට කියනවා තර්ජන කියලා. ඉතින් මෙන්න මේ වචන හතරේ ශක්තියින් කියන එකේ ඡයන්නත්, දුර්වලතා කියන එකේ දුයන්නත්, අවස්ථා කියන එකේ අයන්නත්, තර්ජන කියන එකේ තයන්නත් භාවිතා කළා. මේකට අපි කියනවා ශඳු අත විශ්ලේෂණය කියලා. එතන මේක ඉංග්‍රීසි වචනේ තමයි SWOT analysis කියන එක. ඒකෙදි S අකුරෙන් strength කියන එක, ශක්තියින් කියන එක භාවිතා කරලා තියෙනවා. ඒ වගේම weaknesses කියන එක දුර්වලතා කියන එකේ W අකුර භාවිතා කරලා තියෙනවා. ඒ වගේම අවස්ථා කියන එකේ opportunities කියන එකේ O අකුර සහ threats තර්ජන කියන එකේ T අකුර භාවිතා කරලා SWOTs කියන වචනේ මේකට භාවිතා කරලා තියෙනවා. ඒකින්ද මේකට අපි කියන මේ සංකල්පෙට ශඳු අත විශ්ලේෂණය හරි නැත්නම් SWOT analysis කියන වචනේ තමයි භාවිතා කරලා තියෙන්නේ. එතන මෙන්න මේකේ අපි භාවිතා කරන මේකේ අංග 4 පළවෙනි අංගය තමයි ශක්තියින් කියන හඳුනන අංගය. ශක්තියින් කියලා කියන්නේ පරමාර්ථය ඉටු කර ගැනීමේදී ඊට සහය වෙන අභ්‍යන්තර පරිසරයේ තියෙන විචලනයන් වලට තමයි ශක්තියින් කියලා කියන්නේ. දෙවෙනි එක තමයි දුර්වලතා. දුර්වලතා කියලා කියන්නේ පරමාර්ථය ඉටු කර ගැනීමේදී ඊට බාධාකාරී වෙන අභ්‍යන්තර පරිසරයේ තියෙන විචලනයන් වලට තමයි දුර්වලතා කියලා කියන්නේ. ඒ වගේම අවස්ථා. තුන්වෙනි එක අවස්ථා කියලා කියන්නේ පරමාර්ථය ඉටු කර ගැනීමේදී ඊට සහය වෙන බාහිර පරිසරයේ විචලනයන් වලට අවස්ථා කියලා කියනවා. ඒ වගේම තර්ජන කියලා කියන්නේ පරමාර්ථය ඉටු කර ගැනීමේදී ඊට බාධාකාරී වෙන බාහිර පරිසරයේ විචලනයන් වලට තර්ජන කියලා කියනවා. ඒකට ඊළඟ කරුණ තමයි මේ ශඳු අත විශ්ලේෂණයේ අවශ්‍යතාවයයි. එතන මේකේ ප්‍රයෝජන ගත්තොත් පළවෙනි එක තමයි ආයතනයක් තුළ තියෙන ශක්තියන් හඳුනා ගන්න පුළුවන් වුණොත් ඒ ආයතනට පුළුවන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අවස්ථාවක් උදා වෙනවා ඒ ශක්තියන් භාවිතා කරලා. දෙවෙනි එක තමයි ආයතනයක් තුළ තියෙන දුර්වලතා කලින් ආයතන හඳුනා ගන්න පුළුවන් වුණොත් ඒ දුර්වලතා නිවැරදි කරගෙන නැත්නම් ඒ දුර්වලතා ඉවත් කරගෙන ඒ ආයතනයේ ඵලදායිතාවය වැඩි කර ගන්න අවස්ථාවක් උදා වෙනවා. තුන්වෙනි දේ තමයි බාහිර පරිසරයේ තියෙන අවස්ථා හඳුනාගත්තොත් ඒක ආයතනයේ වර්ධනය සඳහා ඒක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි බාහිර පරිසරයේ තියෙන තර්ජනයන් හඳුනාගත්තොත් අන්න ඒවට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ආයතනයකට ලබා ගැනීමේ හැකියාව තියෙන එකේ හින්දා මේ SWOT analysis කියන එක වැදගත් සංකල්පයක් වෙනවා. දැන් මේකේ අපි කිහිපයක් ගත්තා. දැන් ශක්තියින් කියන එක අපි ගත්තොත් ශක්තියන වලට මොනවද අපිට ගන්න පුළුවන් දේවල්? දැන් අපි ගත්තොත් ආයතනයක තියෙන මානව සම්පති ගත්තොත් දෙකෙන් දක්ෂතා තියෙන සහිත පුද්ගලයන්. ඒ කියන්නේ ආයතනයකට තියෙන ශක්තියක් ඒ. ඒ වගේම අපි ආයතනයක නව තාක්ෂණය යොදා ගන්නවා නම් අනේක ආයතනයක තියෙන ශක්තිය. ඒ වගේම ආයතනයකට තියෙන ඉහළ කීර්ති නාම ඒක ආයතනයකට තියෙන ශක්තියක්. අන්න ඒ වගේ දේවල් තමයි අපි ශක්තියින් විදිහට සලකන්නේ. එතන මේ වචනේම ඒවා ගැබ්බෙලා තියෙන ඒ වචනේ අනුව අපිට ඒක හිතා ගන්න පුළුවන්. දැන් අපි දුර්වලතා ගත්තොත් ඒ කියන්නේ ආයතනයක ඉන්න නුපුහුණු සේවකයන් කියන්නේ ආයතනයක දුර්වලතාවය. ඒ වගේම ආධුනික සේවකයන්. ඒ වගේම ආයතනයක කීර්ති නාමය බිඳ වැටලා තියෙන. ඒක ආයතනයක දුර්වලතාවය. ඒ වගේම ආයතනයක සංවිධාන ව්‍යුහය දුර්වලයි නම් ඒක දුර්වලතාවය. ඒ වගේම ආයතනයක භාවිතා කරන තාක්ෂණයේ පරණාන, ඒ කියන්නේ යල්පැන ගිය තාක්ෂණයක් භාවිතා කරනවා ඒක දුර්වලයි. මේ විදිහට තමයි අපි මේකේ කරුණු වලට උදාහරණ ගන්නෙ. ඉතින් අද ඔයාලා මේකේ පැහැදිලිව අවබෝධ කරගන්න ඕන දේ තමයි වචනෙට අයිති වෙන කරුණු කිහිපය. ඒ කියන්නේ අංග 4. ඒ කියන්නේ ඔයාලා මතක තියාගන්න SWOT analysis කියන එකට අයිති වෙන කරුණු තමයි පළවෙනි එක ශක්තියින්,
දෙවෙනි එක දුර්වලතා තුන්වෙනි එක අවස්ථා හතරවෙනි එක තර්ජන ඉතින් හැමෝටම ආරාධනා කරනවා Education 2020 YouTube channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ඉතින් channel එකේ videos හොඳයි නම් like කරන්න අනිත් අයට බලලා share කරන්නත් කියලා හැමෝගෙන් ඉල්ලනවා